මීට කලින් වීඩියෝස් කීප එකකදී මම එලිමෙන්ටරි පාටිකල්ස් ෆන්ඩමෙන්ටල් ෆෝසස් ඒ විතරක් නෙමෙයි හිග්ස් බෝසෝන් ගැන කතා කරා. මේ දේවල් ගැන කතා කරද්දී මේ පාටිකල් ඇක්සලරේටර් එක ගැන මට නිතරම කතා කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා මොකද්ද මේ පාටිකල් ඇක්සලරේටර් එකක් කියන්නේ මේ ගැන පොඩ්ඩක් විස්තර කියන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ අහපු හින්දා අද ඒ ගැන කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. මේ වගේ පාටිකල් ඇක්සලරේටර් එකක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කුඩා අංශුන් ඉතාමත් ඉහළ වේගයක් දක්වා ත්වරණයකට ලක් කරගන්න. මේක තියෙන සංවෘත කුටීරයක්, මේක රික්තයක්, මේකට හයි කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකක්. මේ ඉලෙක්ට්‍රෝඩ වලින් නිර්මාණය කරන විද්‍යුත් ක්ෂේත්‍රයක් මේක පාවිච්චි කරලා තමයි පාටිකල්ස් ඇක්සලරේට් කරන්නේ. මේ විදිහට පාටිකල් ඇක්සලරේට් කරාට පස්සේ ඒව අවශ්‍ය මාර්ගේ තියාගන්න අපි පාවිච්චි කරන්නේ විද්‍යුත් චුම්බක. මේකට කියන්නේ ඉලෙක්ට්‍රෝමැග්නටික් ගයිඩන්ස් සිස්ටම් එකක් කියලා. ඉතින් මේ විදිහේ පාටිකල් ඇක්සලරේටර් එකක් මීට ටික කාලයකට කලින් අපේ ගෙවල් දොරවල හැමදාම පාවිච්චි කරන භාණ්ඩයක් බවට පත් වෙලා තිබුණා. දැන් ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා අපේ ගෙවල් වල තිබිච්ච පාටිකල් ඇක්සලරේටර් එක මොකක්ද කියලා. ඕගොල්ලන්ට මතකයිද ඉස්සර අපේ ගෙවල් වල තිබිච්ච කැතෝඩ් රේ ටියුබ් ටීවී එක, ඒ වගේම කම්පියුටර් මොනිටර් එක. අදටත් ගොඩක් ගෙවල් වල මේ වගේ ටීවී පාවිච්චි වෙනවා. මේක පාටිකල් ඇක්සලරේටර් එකක්. මේක පිටිපස්සේ කවර ගලවල බැලුවොත් එහෙනම් මේකේ තියෙන බල්බ් එකක්. මේ බල්බ් එක රික්තයක්. මේකට හයි කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකක්. ඒකට ඉතාම ඉහළ වෝල්ටීයතාවයක් සහිත විදුලි බලයක් ලබා දෙන ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් කියලා උපකරණයක් තියෙනවා. මේකේ තියෙන කොයිල් එකක්. මේ කොයිල් එකෙන් කරන්නේ මේක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ධාරාව අවශ්‍ය දිශාවට යොමු කරන එක. මේක ඉස්සරහ තියෙන ෆොස්ෆරස් තිත් මේ ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මේ ෆොස්ෆරස් තිත් වල වැඩිලව සදීප්ත වුණාම තමයි අපිට මේකෙන් රූප පේන්න පටන් ගන්න. අපි කලින් වීඩියෝස් වලදී කතා කරපු පාටිකල් ඇක්සලරේටර් එකේ පාවිච්චි වෙන්නේ මේ සිද්ධාන්තයම තමයි. හැබැයි ඒක පාවිච්චි කරලා කරන්නේ මීට වඩා ගොඩක් වෙනස් වැඩක්. මේකෙත් තියෙන වැකියුම් චේම්බ එකක්. මේ වැකියුම් චේම්බ එකේ දිගින් දිගටම හයි කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ. මේ ඉලෙක්ට්‍රෝඩ හැම එකම තියෙන සිදුරක්. ඒ හින්දා ඒවට පුළුවන් මේ පාටිකල් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ඉතා ඉහළ වේගයක් දක්වා ත්වරණයට ලක් කරන්න. මේකෙ තියෙන ඉලෙක්ට්‍රොමැග්නටික් ගයිඩන්ස් සිස්ටම් එකක්. ඒකට පුළුවන් මේ ඉතාම ඉහළ වේගයකින් ගමන් කරන පාටිකල් මේ සිදුරට සමපාතව තියාගන්න. මේ වගේ උපකරණයක් ඇතුළතදී මේ පාටිකල් ඉතාමත් ඉහළ වේගයක්, ඒ කියන්නේ ආලෝකයේ වේගයට සෑහෙන සමාන වේගයක් දක්වා ත්වරණයකට ලක් කරනවා. ඉතින් ඒ හින්දා මේ වැකියුම් චේම්බ එක සෑහෙන ප්‍රමාණයෙන් විශාලයි. අපි හොඳටම දන්න සර්න්ස් ලාර්ජ් හැඩ්‍රොන් කලයිඩර්ගේ මේ වැකියුම් චේම්බ එකේ ප්‍රමාණය කිලෝමීටර 27ක් විතර වෙනවා. ඒ වගේ මේක වෘත්තාකාර විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන් මේක කොයිතරම් විශාල උපකරණයක්ද කියලා. ඉතින් මේ වගේ උපකරණකින් අපි කරන්නේ මේ කුඩා අංශුන් ඉතාම ඉහළ වේගයකින් ගමන් කරන සලස්සල එකිනෙකට එකක් හප්පන එක. මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හයිඩ්‍රජන් පරමාණු. මේ හයිඩ්‍රජන් පරමාණු යොමු කරනම ඉතාම ඉහළ ස්ටැටික් ඉලෙක්ට්‍රික් ඩිස්චාර්ජ් එකක් තියෙන කුටීරයකට. එතකොට ඒකෙ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඒ පරමාණුක න්‍යෂ්ටිය විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඉතුරු වෙන්නේ අන්තිමට ප්‍රෝටෝනයක් විතරයි. මේ ප්‍රෝටෝනය මේක තියෙන වැකියුම් චේම්බ එක ඇතුළට ගිහිලා ආලෝකයේ වේගයට ඉතාම ආසන්න අවස්ථාවක් දක්වා ත්වරණයකට ලක් කරනවා. මේකේ තියෙන වැකියුම් චේම්බර්ස් දෙකක් ඒව එකිනෙකට එකක් සමාන්තරව ගමන් කරන්නේ. මේවේ ප්‍රෝටෝන ගමන් කරන්නේ එකිනෙකට එකක් විරුද්ධ අතට. ඉතින් අපි මේ කතා කරපු වැකියුම් ටියුබ්ස් දෙක තැන් හතරකදී එකක් හරහා එකක් ගමන් කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් ඉලෙක්ට්‍රොමැග්නටික් ගයිඩන්ස් සිස්ටම් එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය නම් මේ ප්‍රෝටෝන එකක් මත එකක් හැපෙන්න සලස්වන්න. ඒ තැන්වල හයි කරලා තියෙන එනර්ජි ඩිටෙක්ටර්ස් ඒවෙන් එකතු කරගන්න දත්ත පරිගණක මගින් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි අපි හොයාගත්තේ මේ ප්‍රෝටෝනයක් හැදිලා තියෙන ක්වාක් කියලා තවත් කුඩා අංශුන්ගෙන් කියලා. ඒ වගේම මේ වගේ ඉහළ වේගයකින් ගමන් කරද්දී සාමාන්‍යයෙන් අපිට දකින්න හැමෙන ස්ථායි ක්වාක් අංශුන් වලට අමතරව ටොප් බොටම් චාම් ස්ට්‍රේන්ජ් වගේ අස්ථායි ක්වාක් අංශු නිරීක්ෂණය කරන්නත් පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් ඉතාම ඉහළ වේගයකින් ත්වරණයට ලක් කරොත් එහෙම ඒකේ තියෙන අස්ථායි අංශුන් වෙන මියෝන් සහ ටාවෝන්ස් නිරීක්ෂණය කරන්නත් අපිට පුළුවන් වෙනවා. අද ටෙක්රක් ෂෝ එකට ස්පොන්සර් කරන්නේ ඔන්ලයින් ටී මාට් එක. ඕගොල්ලෝ හැමෝම දැනටමත් දන්නවා ඕගොල්ලෝ කැමති ඕනම ඩිසයින් එකක් එක ටී ෂර්ට් එකක එක දවසක් ඇතුළත ප්‍රින්ට් කරගන්න ලංකාවේ තියෙන හොඳම තැන ඔන්ලයින් ටී මාට් එක කියලා. ඒ වගේම පහුගිය දවස්වල ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ඔන්ලයින් ටී මාට් එකට ගිහලා ටී ෂර්ට් ඕඩර් කරා. ඒගොල්ලෝ ඕගලන්ට ඒකන විශේෂයෙන් ස්තුති කරලා තියෙනවා. මේ හැම දෙයක් එක මේගොල්ලෝ අලුත් වැඩකටත් අත ගහලා තියෙනවා. ඒගොල්ලෝ අලුත් ටී ෂර්ට් සීරීස් එකක් රිලීස් කරලා තියෙනවා රාක්ෂා කියලා. මේ වැඩේ කරන්න කලින් ලංකාවේ පෞරාණික සංස්කෘතික පද්ධතියෙන් ගැඹුරින් අධ්‍යයනය කළා. ඒ වගේම පළපුරුදු චිත්‍ර ශිල්පීන් ලවා මේ ඩිසයින්ස් අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා හයි ක්වොලිටි ඩිජිටල් ප්‍රින්ට් එකකට ගැලපෙන්න. මම මේ අඳගෙන ටී ෂර්ට් එකේ ඉන්නේ මයුර රාක්ෂ. මේක පිටිපස්සේ ගොඩක් ලොකු කතාවක් තියෙනවා. මේ ටී ෂර්ට් එක ගන්නකොට ඔයගලන්ට පොඩි ලීෆ්ලට් එකක් හම්බෙයි. ඒ ලීෆ්ලට් එකේ මේ රාක්ෂ මුහුණ ගැන සෑහෙන හොඳ විස්තරයකුත් දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ ටී ෂර්ට් එකක් ගන්න කැමති නම් දැම්ම මෙයන්න facebook.com/onlineteamart කියන URL එකට. මේ මෙසේජ් එක ඔයගලන්ට දෙන්නේ ඔන්ලයින් ටී මාට් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාටිකල් ඇක්සලරේටර්ස් පාවිච්චි කරලා අපිට මේ කුඩා අංශුන් ගැන, ඒ වගේම මේ ශක්තියින් ගැන මේ තරම් ගැඹුරු අධ්‍යයනයක් කරන්න පුළුවන් වුණේ. ඉතින් මේ ගැන ගොඩක් දේවල් ඕගොල්ලොත් දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයගලන්ට මාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් ට්විටර් එකෙන්, Facebook එකෙන්, වගේම Google Plus වලින්. මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.